ත්‍රිපිටකය මහා දරලා තියෙනවා. එහෙම ගැඹුරෙන් හදාගන්න නෑ සාමාන්‍යයෙන්. නමුත් කියවනකොට ඉතින් තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි ත්‍රිපිටක නෑ ගොඩක් දහම් කරුණු කියවල් දහන්නේ. ඉතින් ධර්මයෙන් කියලා තියෙන මානුෂික ගුණාංගනේ. ගොඩ බහුතරයක් ඉතින් ඒ දේවල් අපි තුල තියෙනවා කියන එක පිළිබඳ අපිට තේරෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කර්ම කාරණා. දැන්ට මේ මේවත් එක්ක මොනවද හිතෙන්නේ මේ මේ අම්බතාව හරිද? දැනට අවුවේ දැන්ට මේ ඔව් සම්පදායික සම්පදාය සම්පදාය නම් සවිනාස ගොඩක් වැඩිච්ච තැන තියෙනවා. ඒ කියන්නේ මට නම් හිතෙන්නේ 175 95ක් විතර ගත්තොත් එහෙම වැඩි පැත්තරම තමයි යන්නේ. ඒ කියන්නේ හිතුව දර්ශනයක් නැතිකම කියලා තමයි මට නම් හිතෙන්නේ. දැන් අපිට තේරෙනවානේ දැන් මේ කාලේ අර අපි මේ පැත්ත ටිකක් ගැඹුරින් හොයන නිසා සාම්ප්‍රදායික ශාසනයේ තියෙන අඩුපාඩුකම් දැන් හොඳට පේනවා. ඇත්තටම මේ ලොකු වැරදිච්ච දැන් තියෙන මට නම් හිතෙන්නේ නුවර යෝගියන් පස්සේ තමයි ඔක වැරදුනේ. දයින්නාංශලගේ ඇත්තටම 195 නෙවෙයි 100ක් වැරදුනේ. 100ක් වැරදුනා. දැන් අර පින් වාදකේ සංවර්ධනය කළාද අර සරණං කරහාමුදුරුවන්ගේ කාලයෙන් පස්සේ ඒකනේ තාම කරගෙන යන්නේ. ආ අර එතන ඉඳලා වැරදිච්ච එක තමයි අර දාර්ශනික කතාව හැදිලා අර හදාගත් එක තමයි දැන් යන්නේ. ආන්දුනේ මට එතන කතාව මේ වගේ දැන් බුදුන් වහන්සේ සත්‍ය ගවේෂකයෙක්නේ. ඒ තුලින් උන්වහන්සේ අවබෝධයේ මේ සත්‍යතාව තේරුම් ගන්න අවබෝධ කරගන්නේ. ඉතින් ඒ හරහනේ උන්වහන්සේ පිරිවරාගෙන සිවුවනම් පිරිස සකස් වෙන්නේ. ඒ ශාසනයනේ මේ දක්වා පැවතගෙන ඉන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ඇවෑමෙන් පසුව ඒ අනුගාමිකයන් අතින් අර සාම්ප්‍රදායික ක්‍රමවේදයට ගැතිවීම තුල නේද ඔය මුල් බුදු වදන යට ගිහිලා දර්ශනේ යට ගිහිලා ඒ අවබෝධය යට ගිහිලා අර සාම්ප්‍රදායික ක්‍රමයේ සිස්ටම් එක විතරක් ඉතුරු වෙන්නේ. ඇත්තටම ධර්මයේ තින් හැමදාම මේ සත්‍යතාව ලෝකේ පවතින දෙයනේ. ඔව්. ඉතින් ඔබ වහන්සේලා වගේ හැම සත්‍ය ගවේෂණයේ අර සාම්ප්‍රදායික ක්‍රම වේදෙන් ඒ සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිලා ටිකක් නිදහසේ හිතන තැනදී ඔය සත්‍යතාව තේරුම් ගන්න පටන් ගන්න. ඔව්. ඒකට මම කියන්නේ මේ අපිට පොත්පත් ටික අවශ්‍යද? මොකද ඕනද මේක හොයා ගන්න. ඉතින් බෞද්ධ සාහිත්‍යයේ විදිහට අපි ගත්තොත් මේ ඔය පොත්පත් 22ක් තිබෙන හැම මේ ඒක අවබෝධ කරගන්න. එහෙම. නමුත් නහන්දුනේ දැන් අද වර්තමානයේ ගැන අපි කල්පනා කළොත් විශාල පිරිසක් ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදය තුල අන්ධභක්තියේ කියෝ වෙලා තියෙනවනේ. ඔව්. ඒත් අපිට මේ අවබෝධය තිබුණාට අපිට අද සම්මත සමාජය පිළිගන්නේ නෑ කාටවත් නිවන් දකින්න බෑ කියලා එහෙම සම්මතයක් තමයි තියෙන්නේ. නමුත් දැන් මෙතන අපි ඔක්කොම වගේ පිළි අරගෙන තියෙනවා. ඒක එහෙම පුළුවන්. එහෙම ක්‍රමවේදයක් තියෙනවා නිවන් දකින්න කියලා. වහන්සේලා එක මතු කරලා පෙන්නලා අවබෝධ කරලා දෙන්න මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඉතින් දැන් අපි ජීවත් වෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයේ තුල ඒ මතදරන මිනිසුත් එක්ක, කියන්නේ නිවීමක් නැති මිනිසුත් එක්ක අපිට මේ මඟ පෙන්වීමක් අවශ්‍යයි අයට මේ අවබෝධය පෙන්න. නමුත් අපි තුල තියෙන අවබෝධය ඒ අයට කියාපාපු පමණින් ඒගොල්ලෝ එක කොහෙත්ම පිළිගන්නේ නැහැ. ඒකට අපිට පොතපත් ඇසුරු කරමින් මේ කරුණු බේසික් එකේ ඉඳන් කියලා දෙන ක්‍රමවේදයක් නේද හඳුරන්නේ තියෙන්නේ. ඔව් අර පරණ පොත් ටිකේ තියෙන ටික කියෝ ඒකේ අර
කරන්න තියෙන ඇක්ටිවිටීස් කියන දේවල් අමතක කරලා බුදුන් වහන්සේ ඇත්තටම උන්වහන්සේ මොකද්ද කිව්වේ මොකද්ද කොහමද අපි නිවෙන්නේ කියන ක්‍රමයේ නේද උන්වහන්සේ අපිට ඒකනේ අපි කියන්න ඕනේ. ඉතින් සම්බන්ධයේදී අපිට ත්‍රිපිටකේ වුණත් යම් යම් අවස්ථාවලදී අසුරු කරගන්න වෙනවා. අපිට බැහැර කරන්න බෑ ත්‍රිපිටකේවත් පොත්පත්වත් ඒ තුල සත්‍ය නැහැ කියලා. අපේ බහුතරයක් දෙනා කියවන සිස්ටම් එක තමයි වැරදි. ඒ කියන්නේ අනවබෝධයෙන් හඳුන්නේ කියවන මේක නිවන් දකින්න බෑ මේක දැනුමක් විදිහට උකහා ගැනීමක් සඳහානි කියවන. ඒ වගේ දැන් අතන මම කියන විදිහෙන් නම් ඇත්තටම මම තරම් ත්‍රිපිටක කිත්තුනි අටුව ටිකක් කියවපු කෙනෙක් තවන්න නෑ මම. ඒ තරම් ඔක්කොම අධ්‍යයන විපරාව භාවනා කරන මේකම. ඉතින් ප්‍රශ්නයක් නැහැ කිසි වැරද්දකුත් නැහැ. නමුත් ඉතින් මේ පණිවිඩය හරි වෙනස් වෙනවා. ඒව වෙනස් අයින් කරන තරමටම ඇත්තටම මිනිස්සුන්ට සැනසීම ලං වෙනවා වැඩි. ඕකෙන් ඕන නැහැ කුට්ටිකේ නෙමෙයි. එහෙමයි. මොකද්ද කියුවේ පණිවිඩය මොකද්ද නිවන කියලා කියන්නේ? මේ ටිකයි බැලුවොත් පොඩ්ඩක්. මේ අවබෝධය තුළ අපිට ඕන නම් සත්‍ය ලියනවා නම් කොච්චරවත් ඔය ත්‍රිපිටකේ වගේ ලියන්න පුළුවන්ද තව ඕන නම්? සත්‍යතාවය ඒ බුදුන් වහන්සේ දේශනා කරපු දේ ඉතින් ඈ සත්‍යපතිකට ඈ පොතක ලියන්නත් බෑ පොතක් නෑ. එහෙමයි. ඒක ලියපු ගමන් සම්මතයක් බවට පත් වෙනවා. ඒකයි අර ඒකාවි බාන ක්‍රමයෙන් නියෝ දිනාවෙ. එහෙමයි. ඉතින් පස්සේ තමයි අර මේක මේ පොතෝ ලියෙද්දි බන්තාවි ලියුනේ. ඒවා කුණ්ඩාවේ අටුවාවක තිබ්බා. ඒකෙන් පස්සේ අර මේ තිබිච්ච දර්ශනය ඒ කාලේ ඇත්තට මේ තිබිච්ච විදියට ඒ රතන් වහන්සේලා ලියලා තිබ්බා. ඒව හරවත් එක්ක උපමාවුමේත් එක. නමුත් ඒ ටික ගිනි තිබුණා. මොකද්ද කියලා තියෙන්නේ. ඒ කියපු එක ඕනත් නෑ අපිට. ඒ අතීතේ ඒව අපි දැක්කෙත් නෑනේ දැන්. අපි කවුරුවත් බුදු කෙනෙක් හිටියාද දෙවියෝ හිටියාද ඔය මොකෙක්වත් හිටියාද කියලා අපි දැක්කේ නෑනේ. අපිට කවුරු තියෙන්නේ? ඉතින් අපි බලන්න ඕන ජීවිතාවබෝධයත් එක්ක මොකද්ද නිවන කියලා කියන්නේ කියලා. නිවන් දකින්න ඕනේ කියලා. සංජීව බලක තියෙනවා. දැත්තිරේ ගෙන් බලනවා නේ. ආදුම් කියන බාන මොකක් වගේද සාමාන්‍යයෙන් මේ කියලා ඇත්තේ? ඇත්තටම මම දකින්නේ ආන්දනේක අපේ මේ මිනිස්කමේ තියෙන උත්තරීතර ස්වභාවයේ ඉස්මතු වීම කියන්නේ මානුෂික ගුණධර්ම වර්ධනයකින් තොරව මෘදු හිතක් නැති මිනිසෙකුට ධර්මයක් වැටෙනවද තේරුම්? දැන් අපි දකින්නම ගොඩක් ඉතින් මිනිස්සු මමත්වයෙන් ඉන්නේ. හරි එක එක අයගේ රාමුවල හිර වෙලා ඉන්නේ. කුහක කම් තියෙනවා, ඉරිසියා කරනවා. එහෙම සමාජයක් නෙමෙ මෙතන යන්නේ. ඉතින් දැන් අපේ මුළු සමාජෙම ඒ වගේ කුහක කම නැති අපි ඒව විඳදර කියන්නේ තේරුම් ගැනීම තමයි. ඒ පොලිසිය කිව්ව මම අර මේ දැන් මේ හාමුදුරුවෝ ටික අතම බල්ලෝ වගේ ජාතියක්. බල්ලෙක් කියන තරක තව බල්ලෙක් කවරවත් උගත ගන්න බුරලා එලව ගන්න ඕනේ. අන්න ඒ වගේ ගැතේ අද වෙලා තියෙනවා. ඒක නම් මහරි කැතේ. අර මේ බුදුන් කියන්නේ දැන් බලන්න මේ දිහි කට්ටිය කොච්චර බිව්වා කොච්චර මිස් කරා. මට හොඳම මේ උදාහරණය පෙරීදා බල්මුදා අපි හරි ඉතම ලියන වෙලාවේ මම දැන් ගිහිල්ලා වෙලා කුරියට පොඩ්ඩක් එහා ලෝය කන්තරු ගා වෙන වාහනේ ඉන්නවා. ඒක මිනිහේ කොණ්ඩත කුණු හල්ප කියාගෙන බීගෙන දැන් පොරොක් කරේ තියාගෙන අඟකට ගහගෙන සල්ලි දැන් එනවා. මම දැක්ක විතර ගැප් එක ගැලෙව්වා. තරම පාදක් දැම්ම මිනිහද පාරවද වදිනවා හඳුන්නේ මම කෙලින් වැඩ කරන කෙනෙක්. මේ මගේ කෙරබුරු කිසිම දෙයක් නම් පොඩ්ඩක් සෙට්ටයක් දැම්ම කිසි ප්‍රශ්නයක් නැහැ හඳුන්නේ. ඒක වැඩක් පෑසු දිනක් 10ක් විතර හොඳට දිගා වෙලා ඉතින් කියලා යන සද්ද නැතුව. මේ මිනිස්සු සුද්ධවන්තයෝ මං කියන්නේ. මේ මිනිස්සු සුද්ධවන්තයෝ. ඒක බුදුමා ඊටවත් ආ බලංගොඩිට ඒ වගේ එකක් වුණා. ඉතින් අන්න ඒ වගේ තියෙන මොකද? බාහිරින් බලනම මේ කෙනෙක් නරකයි කියේ නරකත් හොඳත් දෙකම ලෝකෙටයි දේවන්නේ. මට පො
පොඩි කාලේ ඉඳන්ම හඳුරන්නේ දැන් අපේ මගේ හිත රිදෙන අවස්ථාත් එනවනේ සාමාන්‍යයෙන් මට මාව රිද්දන මිනිස්සු එම බහුතරය ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම පුරුදු වෙලා තියෙනවා මං තුලින්ම ඒ මිනිස්සුන්ව තේරුම් අරගෙන නිහඬ වෙන්න මං පරදින්න. ඒක හරි ලොකු ශක්තියක් වුණා වර්තමානයේ වෙනකොට. ඇත්තටම අපිට එහෙම යමක් කෙලින් ඉන්නේ කියන්නේ ඒ පෙරදුන එක ඒ එක විඳ දරාගෙන අපි අයින් වෙච්ච එක. දැන් අපි ගොඩක් මිනිස්සුත් එක්ක හැප්පෙන්න නියන්නේ කෙනෙක් අපිට බයිනකොට ගහනකොට වෛර කරනකොට අපිත් ඒගොල්ලොත් එක්ක ඒගෙන්ස් එකටමනේ යන්න හදන්නේ. කියන්නේ අපේ හිතුල තියෙන නරක සිතුවිලි හින්දා. ඉතින් ඒක යථාර්ථයේ තේරුම් අරගෙන ඒ මිනිස්යාගේ தත්වෙට අපි වැටෙන්න ඕනේ නැහැ කියන தත්ේ තේරුම් අරගෙන නිහඬ වීමක් තුළ ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් නිවීමක් ඇති කරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඒ විදිහට බැලුවොත් ඒක සාමාන්‍යයෙන් අර ලෞකික ලෝකේ ජීවත් වීමට මේ කිසි කෙනෙකුට කරදරයක් නැතුව ඒ වගේ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. නායක හඳුනේ මට තේරෙන්නේ නැහැ. කියන්නේ දැන් විශ්ව සත්‍ය කියනවා. දැන් අපි විශ්වය කියලා මේ පෘථුවිය විතරක් නෙමෙයිනේ. බහුතරයක් දේවල් ගොඩක් දේවල් තියෙනවනේ විශ්වය කිව්වහම. ඒ විශ්වාව බහුදේ කියලා අදහස් කරන එක කියන්නේ ඔයක ගැන තමයි කතා කරන්නේ. නෝ තත්ත්වන අපි සම්මතය තුළ සත්පුද්ගල සංකල්පයක් මත පීතලයි ඉවර වෙලා එතන මේ පුද්ගල ස්වභාවයකින් ගුණයක් මත සීලයක් මත එහෙම නැත්නම් හොඳ නරක කියන දෙකින් මේ නරකින් මිද හොඳ ක්‍රියාත්මක වෙලා ඉවර වෙලා එහෙම ඉන්න පුළුවන් කිසිම ගැටුවක් නැහැ. එහෙම කොටේ ප්‍රමාණවත් දිනකට ඇත්තට ඒක සාමාන්‍ය බෞද්ධ නොවන මොනකටත් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඔව් ඒ රාමුවක් ඇතුලේ හිරවීමක් නෙමෙයි එතන. හිතේ ගැටමක් නැත්නම් ඒ ගැටීමක් නැහැ අර කිසි දෙයක් සම්බන්ධයෙන්. එතකොට දුක ඒක එකද නිවන ඇත්තටම එහෙම හිතියොත් එතකොට නෑ ඒක නිවන කියලා අදහස් ගන්න බැන්නේ සාමාන්‍ය. නමුත් මේ ඔය කොහොඳයි ඒක නරකක් නෑ. ඒක නිකාර විස්කම්මන ප්‍රයාණය වගේ ස්වභාවයක්ද? තාවකාලිකව ඔව් තාවකාලික හේතුවක් එනකම් ඔව් ඒ කියන්නේ හේතු වෙන හැම වෙලාවකම අපි හිතලා ඒ தත්ත්වෙට එන්න බෑ. ඔව් ඒක පස්සේ අපි එහෙම නැත්තු යම් කිසි කේන්තියක් ආවක් කවුරුවක් ගන්නත් ඒ වෙලාවේදී අපි ඉවසනවා. ඒ ඉවසීමත් නෙමෙයි හාඳුරන්නේ. ඒව දැනෙන්නේ නැති ගතියක් තියෙනවා. දැන් මත් සාමාන්‍ය අත්තුප්පනායක ධර්මයේ කියලා තියෙනවනේ. විශ්ව අත්තුප්පනායක ධර්මය. එහෙමයි. අත්තුප්පනායක ධර්මයේ කියන එක සාමාන්‍යයෙන් කොහොමද? වන්නේ ගැන දන්නේ හාඳුරුව. ඔය කියනවා ඒක කියනකොට එතකොට බලන්න මේ මොන වගේ පැත්තකින්ද කියන්නේ කියලා. බලන්න කියලා ඒක ඉස්සර කරුවොත් අපි ගමු. ගෙන මේ පංච සීලය ගමුකෝ අපි. එහෙම. ඒ වගේ ප්‍රතිපදාවකින් අපි බැලුවත් අත්තුප්පනායක ධර්මයක හැටියට කොහොමද ඉන්නේ අපි? අත්තුප්පනායක ධර්මය කියන්නේ හඳුන්නේ කියන අපිට දෙයක් කරනකොට අපි කැමති නෑ. හින්දා අපි ඒක අනුන්ට කරන්නේ නෑ කියන එකයි බේසික් එක සරලම දේ. ඔව්. අත්තානතුමක් දෙන්දි වෙනම මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ සම්මතයේදී යම් කිසි කෙනෙක් අපි හිතමු සම්මතයේ පුද්ගල ස්වභාවය මත ඉඳගෙන ඉවර වෙලා ඕක ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? ඒක හිරවීමක් නේ. ඔව්. ඒතකොට පුද්ගල සංඥාව ඉන්නවනේ. ඔව් පුද්ගල සංඥාව මත ඉඳගෙන ඉවර වෙලා මේ අර විදියට අර දුකී විදියට වෙනවා. අර ඔබ කැමති නෑ මොකද පාවනා දාත. ඒක පාවනා දාත වෙනවා. ඔබ මමකට කවුරු කැමති නෑනේ. ඈ ඒ විදියට ගත්තොත් අපිට ගහකට කවුරු කැමති නෑ. බුදු කියනකට කැමති නෑ. ආ ඒ නිසා. ඔව්. ඒ නිසා. එතකොට අපි ඒක ඒ නිසා කියන කැලල නෑ ඒක සම්මතයෙන් කියන්නේ නෑ නේද? පාන කරගන්න කියන්නේ සම්මත තුල සිල්පදයක් ඕනෙන්ද අපි තුල ඇත්තටම සත්තු හැම කෙනෙක් පිළිබඳවම සත්තු කරුණාවක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ මිනිස් ඒක එතන ආදරයක් නේ තියෙන්නේ. හ්ම්. රාහුල නීතියත් ඒ වගේ නේද? නීතිය හැදිලා තියෙන්නේ. අපිට ගැව්වොත් බලට ගහනවා වගේ කතාව.
එතකොට අවබෝධය කියලා එකක් නැහැ. දැන් මට ඊයේ අර වෙච්ච ප්‍රශ්නේදී මට තිබ්බ දැන් අර හමුදුර මෙහෙමයි කියලා එතන මේකම පුළුවන්. මගේ වචන විතරයි අවශ්‍ය ඒගොල්ලන්ට. මොකද කොහොම මුළු ලෝකයක් කොහොම මගේ පැත්තෙන් නීති එතන ඉති අර කොල්ල දෙතුන් දෙනෙක් හිටියා හමුදුර විතරයි නේ හිටියේ. නමුත් මම එහෙම කරන්න ගියේ නැහැ. ඒක ඇයි? අනේ 180 ගතව වුණාම මේ සයින්නාස. දැන් අපිට නින්ද ගියාම හීන පේනවනේ. ඒ හීන පේනකොට හීනේ ඇත්තටම හීනයක් කියන එක අපිට හීනේ ඉන්නකොට පේන්නේ නැහනේ. සැබෑ ජීවිතේ ඉන්නකොට අපිට ඒ හීනේ අඳා කියන එකයි සැබෑ ජීවිතය අතර වෙනසක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔය සුන්නතාවේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක්ට සිහිනයයි සැබෑ ජීවිතය කියන්නේ දෙකම එකක් විදිහට දැනෙනවා. ඒ කියන්නේ සිහිනය ඇතුලේ සිහිනය දකින්නවා කියන එක Taman දැනුවත් වෙලා ඉන්නවා. ඔව් මෙහෙම හිතමුකෝ අපි. පිල්මයක් තියෙනවා ඔන්න. පිල්මයක් බලන්න යනවා අපි. පිල්මයක් බලන්න යනවා. ඒකෝ පිල්ම එක බලනකොට පිල්ම එකේදී යම්කිසි කෙනෙක් මරණයටපත් වෙනවා. එතකොට අපි මේ පිල්ම එක තුළ අපිට වේදනාවක් දැනෙනවනේ. ඔව්. දුක් වේදනාවක් දැනෙනවනේ. ඒ කියන්නේ අපි කවුරු හරි යම්කිසි ආදරය කරන කෙනෙක් මරණයටපත් වෙනවා. එතකොට දොරක් දෙනවනේ. ඔය චේතනාවක් දෙකමද? චේතනා හම්බික්ක වේ කම්මං වදම් චේතිත්ව කම්මං කරොත් කායේන වාතා මනස. දැන් ෆිල්ම් එකේදී දැනන නමුත් අර වගේ ලොකුවට දැනන්නේ. බලන්න යනකොට ෆිල්ම් එක. මොකද්ද තියෙන්නේ? ෆිල්ම් එකක් බලන්න යනවා. ෆිල්ම් එකක් බලන්න. වැඩි සන්තෝෂයක්. එතකොට ඒකයි මේක ඇත්ත හොඳට ඥාණයෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න. එතන චේතනාවයි අතන චේතනාවයි. දැන් අපි අම්මයි තාත්තයි මෙවට පස්සේ ගමික් වෙනට පස්සේ අපි බුදුම්මෝ කියලා දේශයෙන් කෑ ගහලා අඬනවනේ. ඔව්. ඒක අතන. පොරුවක් කියලා. ඒක සයිනාසි කියන්නේ සිද්ධි දෙකම එකක්. එකක් බොරුවක් කියලා. නෑ මං සිද්ධිය කියන්නේ අතන ඇවිල්ලා රූප මේ රෙකෝඩ් එකක් ගන්න තියෙන්නේ. මේක මෙතන ඇත්තටම කෙනෙක් නැති වෙනවනේ. ඒ දෙකම මහතෙක්ට එක සිද්ධියක් විදියට දැනෙනවා. සාමාන්‍යයෙන් හඳුනේ මට එහෙම කිසි දෙයක් අහිමි වුණත්, කියන්නේ එහෙම කෙනෙක් නැති වුණත්, මගේම නැහැ කෙනෙක් වුණත් මට එහෙම දුක ඇති වෙන්නේ නැහැ හඳුනේ. ඇත්තම hina වෙන්නත් පුළුවන් ඕන. ගොඩක් වෙලාවට මේ දැන් මොන හරි වෙලාව මට තුවාල වුණාම වැටුණාම මට hina යනවා මිසක් මට ඇඬෙන්නේ නැහැ. මට බැඳීම් නැහැ කියන්නේ අම්මා තාත්තුණත් මට එහෙම බැඳීමක් නැහැ කියන්නේ එහෙම දැන් අම්මා තාත්තා දැන් අම්මා තාත්තා ගන්නවා කිව්වත් මට එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි මම තව දෙයක් ඒ වුණාට අල්ලගෙන දැන් මගේ වයිෆ්ව මම අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ වයිෆ්ට මම ආදරේ වයිෆ් මට ආදරේ ඉතින් මම වයිෆ්ව දැන් අල්ලගෙන. ඒකෝට දැන් ඒ කියන්නේ මට තේරෙනවා ඒ කියන්නේ එතනින් එහා දැන් අපි යන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ අර කිහෙල්ලෙල්ලා පෑ කියලා නැවතුණා වගේ එකක් මට තේරෙනවා. මට උනා හවුද දැන් මෙතනින් එහා මොකද්ද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ සමන්තවත්ව හමුදුවකට කිව්වේ දැන් ඔතනින් එහා ඉන්න ඔක කවමත් හිමීට වර්ධනය වෙන්නේ කියලා. කියන්නේ මම දැන් හිතියද කොහොමද අවුරුද්දක් ඉඳලා මට කියන්නේ මට තේරෙනවා දැන් එතනින් එහා වර්ධනය වෙලා නැහැම කියලා. කියන්නේ මගේ උදාහරණයක් ගත්තොත්. දැන් මට හමුදුවේ දැන් අපි අම්මා තාත්තා මේ නැතුණා දැන් වයිෆ්ටත් මම ආවා. ඉස්සර එහෙම තිබ්බේ නැහනේ. ඉස්සර එහෙම තිබුණේ නැහැ. එතකොට ඒකට ඔබ අනුගමනය කළ මාර්ගය මොකද්ද? මොන වගේද ඔබ කරේ? එහෙම මම මුකුත් කරේ නෑ. يعني මට අර දේශනාව ඇහෙනකොටම මට මේක තේරුණා එකපාරට. මේ කියන්නේ මේ ඔක්කොම බොරුවක්. මේ කියන්නේ මේවා කිසිදයක් වැඩන්නේ නෑ. එහෙම බැඳීම් ඔක්කොම එකපාරටම වගේ අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා හැබැයි මට ඒ කියන්නේ තව එක බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මගේ වයිෆ්ට දින බැඳීම මට දැන් තියෙනවා. ඒ කියන්නේ මට දැන් වයිෆ් අද බැරුණත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි උනට වයිෆ්ට දින බැඳීම තියෙනවා මට. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා මට. මන් දන්නේ يعني මට එතනින් හා يعني මේක වර්ධනය වෙනවද කියලා කියන්නේ මට තේරෙන්නේ එහෙම එකක් ඒක වර්ධනය වෙන්නේ නැහැ කියලා දැන් නිවන් රහත් වෙනවා කියන එකට
කොහොමද යන්නේ එතකොට? ඒ කියන්නේ අපි එතනින් එහා මට ඒ ගැටලුව තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිත් යන මට ඒක දුරට තව කට්ටිය කියන්නේ බං දැන් දේවා අපේ දුර්වලතාවයන් හඳුනා ගන්න පුළුවන් ඇත්තම අපිටම තමයි නහන්නේ අපිටමනේ. ඒ කියන්නේ අපේ තියෙන මන්නයකට නම් කරන්නේ මනුස්ස ගුණ ධර්ම කියලා. ආදරේ සෙනෙහස කරුණාව දයාව අනුකම්පාව ඒ වගේ දේවල්. ඇත්තනම් මේකෙන් අපි කතා කරන්නේ හඳුන්නේ අපි මේ ආදරය. ඇත්තම මනුස්සයෙක් තියෙන. ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද? සාමාන්‍ය ලෞකිකයේ ලං කර ගැනීම කොටු කර ගැනීම එහෙම දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන්. දැන් සාමාන්‍ය කරුණාවට කියන්න පුළුවන් නමක් න වගේ තමයි ආදරේ. ඉතින් ආදරේ කරුණාව දයාව ලිංගතුකම කියන්නේ නම් වලින් වෙනස් වුණාට දැන් මට ප්‍රශ්නයක් තියෙනවා රහතෙක්ට ඔය කියන කාරණා ටික තේරෙනවා. ඒක සාමාන්‍ය ලෞකික මිනිස්සුන්ට තේරෙන විදිහට වෙන්න තියෙන නාමික කරලා තියෙනවා මං හිතා. අපි එතකොට ඒක මේ වචනේත් අපි තේරෙන නමුත් අපි මේක මේ මේ උදාහරණ මගින් බලුවදී පොඩ්ඩක් මේ මොකක්ද මේ එතකොට කියන්නේ මේ ප්‍රේමය. ජීසුස්වහන්සේ ප්‍රේමය අපි කියන සද්දාව කියන. අන්න ඒ ප්‍රේම කරන්නේ සතුරාට මෙන්න මිතුරාට ප්‍රේම කරන්නේ. මේ මිතුරාට විතරක් ප්‍රේම කරනවා නම් සතුරාට දේශ කරනවා නම් ඔබ දිව්‍යන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ අපිට එතකොට මේ වචන ඇහෙනකොටම අපිට තේරෙනවා මොකද එකක් කියනවා කියන්නේ. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් ඔබෙන් ඇති ඵලය මොකද්ද? එහෙමයි. ඔය එකක් තියෙනවා. නේ? ඔබට ඒක ඇතුලේ තියෙනව නේද මහා ගැඹු කතාව. එහෙමයි. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. අර අනන්ත දිනවා වගේ. හා. බලන්න ඔය වගේම පොඩි ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් ඔබෙන් ඇති ඵලය කියනවා. ඒකට මටයි දෙන්නේ ප්‍රේම නොකරන්නාට ප්‍රේම කරන්න. ඒ කියන්නේ ප්‍රේමය කියන එක අපි කරන්නේ අපි ප්‍රේමය කියන එක එන්නේම අපි එතන බැඳීමක් තියෙන ඉඳන් අපිට බැඳීමක් නැතුව ප්‍රේම කරන්න පුළුවන් කියන එක තමයි අතාරතේ කියන්නේ. එතකොට එතන බැඳීමක් නැත්නම් අපි බැඳීම් අදාගෙන ප්‍රේම කරන්න ගියාම එතන අවුල තියෙන්නේ. බැඳීමක් නැත්තම් ඕන කෙනෙක්ට ප්‍රේම කරන්න අපිට සංඝ කියලා කියනකොටම මහා පිරිසක් නේ. සංඝ සම්මයන්නේ ඒක සංඝ කියලා කියන්නේ. එහෙම. ආදර මෙහෙවත් ගන්න පුළුවන් නේද දැන්? පිට තියෙන ඔක්කොම ඇතුළමයි වගේ මගේම කොටස් වගේ. අන්නේ තෙන්ට ආවට පස්සේ නම් විශ්ව ධර්මේ කොහොමද? එහෙමයි. නැත්නම් අතන සම්මතයේ එකක් තියෙනවා ඒක සම්මතය අත්ුප්පනාගේ ධර්මය. හරි. නමුත් ඔයිට ගැඹුරු දෙයක් තමයි මේ විශ්ව ධර්මයේ අත්ුප්පනාගේ ධර්මය කියන්නේ. දැන් ප්‍රේම කරනවා කියලා කරන්නේ තව බාහිර දෙයකට නෙවෙයි. ඒ තමන්ටම කරන දෙයනේ බාහිර දෙයකට කරනවා කියලා තේරෙන්නේ. ඒක තමන්ගෙනුත් මිදිලා, මෙයිගෙනුත් මිදිලා, දෙපැත්තෙම මිදිලා විශ්ව ධර්මයේ ගෞරවස්තනල් වස්සේ. අන්න ඒක කරන්න දෙයක් නැහැ. හ්ම්. ඒක තමයි රිද්මයක් වැඩ කරන්නේ. සමරිත් නැති ගලවඩද එතන විශ්වරිත් ස්වාමීන් වහන්සේ මට සාමාන්‍යයෙන් මේ මිනිස්සුගේ දුක් ගැහැට දකිද්දී පුදුමාකාර විදිහට හිත කම්පා වෙනවා. ඒ කියන්නේ ඒක ඒ තුල මම සමහරකට ඇස්වලට කඳුළු වෙනවා. ඒ තත්ත්වය මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක කොහොමද ඒක සාමාන්‍ය ඒ වගේ චරිතයක් තමයි මමත් ඇත්තටම අපි ගලවුත් එහෙමයි තෙන්තින කට්ටිය මේ හැබැයි ඉතින් මේ කෙනුත් මේ කොච්චර දරදඬු වුණත් අතුලාන්තය තුර එහෙම එකක් තියෙනවා ඒක ශනිකව. ඉතින් මේ චරිතයට අවබෝධ කරගන්න හරි ලේසි ඇත්ත. එහෙම තියෙන කට්ටිය. ඒක අපිට ඒක කාලින් නම් තිබ්බා. හැබැයි ඉතින් මේ ශනිකව අර මේ අවිස්සෙනවා. ශනිකව අවිස්සෙන අවස්ථාවල් තියෙනවා. අවිස්සුනාට මේ අතුරු නිවිලා ඉතින් යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා මොකද්ද මේ මේ මෙතෙන්ට එනකොට මේ එහෙම නැතුව ඉන්න කියලා එළියට පෙන්නනවා. ඒක තාපසේ කිදේ තාපසේ අඳුන් දීසමක් ඇඳගෙන ඉන්නවා යටාවක් ඇඳගෙන ඉන්නවා. නමුත් ඔබෙන් ඇති ඵලයේ කිව්වද ඔබේ අතුරු සම්පූර්ණයෙන් කුණු එළියට විතරක් ඔබ එළියෙන් පිටින් පවුනක් පිරිසිදු කරන්නේ. ජාතක උදේ තියෙන තලගෝයා කතාව. තලගෝයා බණ කිව්ව ගාථාවේ. ඔය අම්බින් කෙනෙක් අම්බින් කෙනෙක් හරි ගියේ කරි මේ විදියට මිනිසුන්ට පේන්න අර විදියට ඉන්නවා එළියෙන් හොඳ මූණ දාගෙන. ඒතුලේ සම්පූර්ණ මාත්. ඒතුලේ සම්පූර්ණ බොරුව. හරි. ඒකයි. එතකොට යාගේ දිත්‍යයක් වැඩ කරනවා. ඔව්. අංගන් දෙකයි. ඔව්.
මට ඉදනේ මට ඉදනේ අර ඇතුලින් එක එළියට දැම්මම උිට වැඩි විරුත් වෙනවා. ඒ කියන්නේ රියැලිටි සත්‍යතාවය ඉදේ. විරුත් වෙන්න ඕනේ බලවන් තරම්. විරුත් වෙන්න. හිර කරගන්න. අර ඇතුලේ අපි හිර කරගන්න මොකද්ද වෙන්නේ මේක තව තවත්. හිර කරගන්නේ රකින්න දෙයක් තියෙන නිසා. ඔව් රකින්න දෙයක් තියෙනවා. රකින්න දෙයක් තියෙනවා. ඒ වෙයි මේ ටික මේ ඔක්කොම එළියට දාලා බලගෙන හිටියොත් ඉතිහාසෙ. එතකොට සාවින්නාහ දැන් අපිට රාගය තරහව ඉරිසියාව කියන කාරණා එනවනේ. ඒක සිතේ ස්වභාවයන්නේ. ඒ එන ස්වභාවය අපි දකින්නවනේ. දකින්නකොට ඒ ආවහිත හටගත්ත හිත එතනම නැති වෙලා යනවා, ෂේ වෙනවා. එතකොට ඒක අර සිතට රාගය තරහව වෛරය ඉරිසියාව වෙන එක ස්වභාවයක්ද? ඇත්තම හිතේ ස්වභාවය මානව හිත කියන්නේ ඒක තමයි. එතකොට ඒ එන ස්වභාවයෙන් නතර වෙන්නේ නැහැ නේ, ඒක රහත් උනත් වෙනවා. ඔව් මෙහෙම රහතන් වහන්සේ මිදිරණේ ඉන්නේ එතනේ. ඔව් එතකොට අර රාගයේ තරහ විරිසියාව එන්නේ නැන්ද අර හිතේ එන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ නැහැ. බොහොම සිව්. මේ කියන්නේ එහෙම එන්නේ නැහැ කියන්න බෑ, එනවා කියන්න බෑ නේද? ප්‍රාන්ත දෙකක් එතකොට එනවා කියන්න බෑ, එන්නේ නැහැ කියන්න බෑ. හැබැයි මම එකක් සිතුව සියල් දෙනා හිමිතේ ගැඹුරින් කියන ටික ඒවට තාම කියන ගත්ත නෑ නේ. එහෙම නෑ කියන්න බෑ, නෑ කියන්න බෑ. මනවන්නේ මම හිතුව වතාවක් මේගොල්ලන්ට මම කියලා තියෙන මේ පැත්තට හිමිට කතා කරමු. මේ වටින් යනවා මිසයට කොට මේ තරහවක් කෙනකොට ඒ තරහව ආවා කියන එක දැනගන්න. දැනුවත් වෙච්ච හැටි මේ තරහව නිය වෙලාව වගේ. ඔව් දිය වෙලාව වගේ. ඕක එතකොට තාම මේ කරන්නේ බුද්ධ ස්වභාවයේ. හරි. ඔව්. ඒක හරි. ඒතොර කරන්නේක් ඉන්නෝනේ. ඔව් කරන්නේක් ඉන්නෝනේ. හරි. නමුත් ඔය විදියට කම්මලේ ඉන්න බල්ලට වගේ ඔය විදියට 10000 වාරයක් වෙනකොට මොකද වෙන්නේ? එතකොට ඒක නිකන් සාර සම්ප්‍රදායක් වගේ නේද? ඒක පැතිරෙනවා. ඒ කියන්නේ මේ විත්තේ ස්වභාවය මොකද්ද? දෙපැත්තට දැන් අදිවමනේ. එක හොඳක් වෙනවා, එක නරකක් වෙනවා, එක ගැටෙනවා, එක වැල්න ඔය මොකක් හරි ආවත් ඔය දෙපැත්ත දෝල්නෙමින් හිත වැඩ කරන්න ගන්නවා. ඔව්. එතකොට ඔතෙන්දි මොකද්ද කළ යුත්තේ? මොකද්ද අපි දැකගත යුත්තේ? ඥාණයෙන් මොකද්ද? හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සිද්ධ වේවා. මනුෂ්‍ය පුත්‍රයාගේ මනුෂ්‍ය පුත්‍රයා මියාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත සිද්ධ වේවා. ඒ වගේ අවස්ථාවල් දෙකක් ගත්තොත් අපි මේ ඒ වගේ සිතුවිලි දෙකක් අතර අපි දෝලණය වෙමින් යනකොට අපි මොකද්ද කළ යුත්තේ? හැබැයි මේ කැමැත්ත මොකද්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිර්වාණය සිද්ධ භූමිය. එතකොට ඔබට අතෙන් දෙපැත්තකින් ඔබ වද දෙනවනේ. ඔව්. ඔබට ඇත්තටම ඒ හිත ඔබේ. හලෝ. ඔව්. මුකුත් දෙන්න ඕන නැහැ. එහෙනම් මේ මුලක් වැඩි හිත කරන් ඉන්නේ ඇති. දලක් වූ අටි කිත කරන්නේ නේ දින මුගේ නේ නැහැ එළෝටි පිටජෙක තියෙනවා ඔය අරවද තියෙනවා මේ ඕනම් මේ මොනහත් පොඩ කරන් ඉන්නේ නැරනම් මේ එතනනම් පොඩ පොඩ ගේන්නේ නැහැ සංගීත කටි ඕනක් නැහැ එන්නේ නැහැ හොඳ දෙන්න ඒ කියන්නේ අපි බලන් ඉඳලා අපි රාගේ වට එනකොට අපි දැන් බලන් ඉන්නද අපිලා මොකද රාගෙ දෙන්නේ කියන්නේ බලන් ඉන්නේ අපි කියනවා මට ඒක තේරෙනවා ඊට පස්සේ දැන් මේක කියන්නේ එහෙමම දිගටම ඉන්නවද කියන්නේ මම අන්නේ අපි කතා කරා එතකොට දැන් ඔබට මොකද දේශ රාග සිතුවිල්ලක් ආයි රාග සිතුවිල්ලක් හරි එනවා කියමුකෝ එතෙන්දී ඔතන දෙකක් තියෙනවා දැන් එනවා ඉන්නේ නැහැ ඒ කියන්නේ එතන රාගය හරි දේශය හරි ඔබට මේ මොකක් හරි දෙයක් එනවා. එතකොට ඔබේ හිත වැඩ කරන විදිය ඔබ බැලුවද? වැඩ කරනවා කියන්නේ ඒ දෙකටම ඒ එන වෙලාවට එක දැනුවත් වෙනවා එච්චරයි. මෙහෙම එකක් මට නම් දැනෙන්නේ. සාමාන්‍ය ලෞකික කෙනෙක්ගේ හිත ස්වාමීන් වහන්සේ ඔය දෙපැත්තෙන් මොන පැත්තකට එක එක වෙලාවට එක එක පැතිවලට ඇදි ඇදි ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔව්. එතකොට දැන් ඔතෙන්දී මොකක්ද කරේ යුත්තේ අපි ඔය දෙපැත්තේදී? දෙකක් එනවා දැන් මෙතන දෙපැත්තකින් අදිනවා මෙයා. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද මොකද්ද කරේ ඒක? ඒක ඒ සෝමනස් දෙය කරන්නේ කොහොමද කියන්නේ? කරන්න දෙයක් තියෙනවා. කරන්න දෙයක් තියෙනවා. හරි ඒකනම් මම උපමා ගන්නවා. ඔන්න මේ කඹයක් තියෙනවා. කඹේ මෙතන සුදු හරකෙක් ගැට ගහලා තියෙනවා. මෙතන කළු හරකෙක් ගැට ගහලා තියෙනවා. දැන් සුදු හරක හරියට අදිනවා, කළු හරක මෙහාට අදිනවා. මේ දැන් ඔන්න කෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් ඔක දිහා බලාගෙන තියෙනවා. දෙන්නෙක් ඉන්නවා ඒක නගිනවා. අර කළු හරකට යන්න බැරි සුදු හරකට ඉඳගිය.
අනික ළඟ නෑ 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 සුදු හරකට යන්න බෑ කළු හරකට කියන මොකද්ද හේතුව? කාගේ කොයි හරකටද වැරදි? මොකද්ද ප්‍රශ්නේ මෙතන? ඒ කියන්නේ ස්වාමීනි මේ වේගයේ සාරිකා සයිනස් කියන්නේ. ඒ වේගයේ හරියටම සියුම් විදියට මධ්‍යස්ත වෙන්න ඕන කියලාද? ඒ කියන්නේ ස්වාමීනි දෙපැත්තට සාමාන්‍ය වෙන්න දෙපැත්තට ඇදීමනේ කළු හරකට ආදිනවා සුදු හරකට ආදිනවා. සුදු හරක වැඩියෙන් ඇද්දොත් අපි සුදු හරක පැත්තට යනවා කළු හරක වැඩියෙන් ඇද්දොත් කළු හරක පැත්තට යනවා. ඒ ඇදීම සමානව ගත්තොත් එහෙනම් අපි මධ්‍යස්තයේ ඉන්නවා. මේ ඒ දෙන්නම ඇදීමක් නැත්තම් එතන කියනවා. ඒකේ තියෙන වැඩක්ම නැහැ. ඉතින් මේ අපි එළියට දැම්මම ඉවරයි. හරි කියන එඳහඳ ඇවිල්ලා බෙරහම මේ. ඒක හවුනේ කියන්නේ ඒක නවත් හිතන්න නැතුනේ කියලා. කවුරු හදන්නද? නෑ නෑ නෑ. මං අහන උපමාව උපමාව උපමේය කරන්නේ කියලා. ඥානෙ. අර උපමාව මම මේ අහන්නේ. ඔව් ඒ කියන්නේ සවනස අපේ හිතේ පැරි දෙයකට අදිනවා. ඉතින් අපි එක පැත්තකට ඕන එක එක අවස්ථාවලදී එහේ පැත්තට ගමන් සමහරවිට කළු වර්ග පැත්ත අපිට වැඩි බර වෙන්න පුළුවන්. සමහරවිට සුදු වර්ග පැත්තට වැඩි බරක් එන්න පුළුවන්. නෑ නෑ නෑ. ඔක නෙවෙයි මං අහන්නේ. උපමාව. උපමාව. ඒක ඒක ඇතුළේ තියෙන මහා ලොකු දෙයක්. මොකද්ද කරන්න ඕනේ කියලා. නෑ 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 නෑ. මේ උපමාව කඩන්න කියලා මං කියන්නේ ඥානෙ. මං ඇහුවේ මොකද මං ඇහුවේ දැන් මේ දෙන්නෙක් ඉඳගෙන මේක ගැන කවට් කරනවා එක්කෙනෙක් කියනවා මෙයාට යන්න බැහැ. එයා ඉඳලා යන්න බැහැ මෙයා ඉන්නේ. තාංකය දෙන්නම හර දෙන්නම වැඩ. දෙන්නම හර දෙන්නම හේතුවක් තියෙන හේතුවක් තියෙන ආන්දරුවානේ අර කෙනා කියන එක ගැන දහන්නේ. නෑ නෑ නෑ. දැන් මේ දෙන්නගෙන් කවුද වැරදි? සුදු හරකද කළු හරකද? එහෙම කියන්න බෑ. කියන්න බෑ මොකක් නිසාද මේ මෙහෙම වෙලා තියෙන්නේ? දෙපැත්තට යන. කම්බේ නිසා. දෙපැත්තට ඇදෙන නිසා. දැන් බැඳීම ඉන්න නිසා වුණාද ඒක? කම්බේ නේද පස්සේ තියෙන්නේ. ඔව්. කම්බේ. කම්බේ මොනාරේ කම්බේ. කම්බේ. එතකොට කම්බේ නේද? කම්බේ කැඩෙන්න ඕනේ කියලා කියන්නේ. වෙන දෙයක් වෙන්න දෙහෙලා. එතකොට හරි ඒ හරක් දෙන්න උපමාවම අපි ගමු දැන් අර මහත්ය කිව්වා වගේ අර දෙකට ඔබේ ඉදා වැතරදි නෑ කිව්වා ඒක දැනගන්න ඕයි කිව්වා අපෝ මේ වැතරදි නෑ කිව්වා එකක් දැනගන්න ඕයි කිව්වා ඉතින් ඕක දැන් මාර වැඩේනේ එහෙම නෝ දින්දන් එතකොට ඒ දැනගන්න කෙනා නෑ කෙනාගෙන් ඉවත් මේකනේ අමාරු ඒක කරන්න බෑනේ නෑ හරි හොඳයි එක වෙලාවකට දුකක් ඇති වෙන ඔය ඉතින් එක වෙලාවකට සැපක් ඇති වෙන ඔය ඉතින් ඒත් ගත්තොත් ඉතින් අපි ඒ කියන්නේ දැන් ඔයා ඉන්නෝනේ මොන මෙයා ඉන්නෝ මෙයා මෙන්න මේ අද දවසේ ආවට පස්සේ මම මෙයා ගැන හොඳින් කතා කරනවා ඊළඟ දවසේ එනකොට මෙයාමයි දැනෙන්නේ ඊට පස්සේ මම මොකද කරන්නේ මෙයා ගැන නරකක් විතරක් මම කියන එක තේරෙනවා ඒක බුදුව පරීක්ෂා ගන්න යන්න ඕම ඒක බුදුව පරීක්ෂා ගන්න කමටහන් වෙන්න ඕම එතකොට ඒ කියන්නේ දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ අද ආවනේ මං ගාවට මං හරි දරුණුනේ ටිකක් ආවා ඔන්න දැන් මොකද කරන්නේ දැන් ඔයගොල්ලන්ට සද්දාවක් තියෙනවනේ දැන් සද්දාව කැඩෙන විදිහට මම මොකක් හරි විල්ලජ් එකක් වැඩක් කරනවා මේක. එතකොට මොකද වෙන්නේ? අරවා කැඩෙනවාකෝ අපේ ඉතේ. ඒක අප්සෙට් කරනවා. දැන් මොකාගේ වාසේ තියෙන්නේ? අපේ. ඒ අපේ ඉතේ. මම මෙහෙම වෙන්න ඕනේ කියලා අපි දාගෙන ඉන්නවා. එහෙම නම් මේ වෙනවා කියලා හිතා ඉන්නවා. ඔව් දැන් ඔයගොල්ලෝ ඉදිරියේ මෙහෙම ඉන්නකොට ඔයගොල්ලෝ හරි හොඳට සද්දාගෙන ආහමුදුරුව මෙමය ගන්න දිනවා. මං ඊට පස්සේ මහා මේ අලුත් දේරු වැඩක් කරනවා බෝ පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ මොකද ගන්න ඕක බැන බැන යනවාද මම කාගෙද පස්සේ తీරේ කියලා බලන්න ඒකත් අන්න අරුපමාවටම ගන්න අරුපමාව ඇතුලේ ඔක්කොම තියෙනවා කළු වර්ගය සිද්ධ කරගන්න ඒ වගේ ඔබේ හිතත් මොකද්ද වෙන්නේ ඔබේ හිත දැන් එතකොට බාහිර කෙනෙක් වේවා ඔබ ගැනම වේවා මම කියන්නේ ඔය දෙපැත්තම ගන්න පුළුවන් මේ උපමාවට එතෙන්දී මොකද්ද කළ යුත්තේ ඒක බලන් ඉන්න එක ඇතුලේ තියෙන නියම සම්මාදිට්ඨි ප්‍රඥාවක් විතර හන්ද ඒක තමයි හවුදුනේ වන්න එතනයි ඕනේ يعني ඒක දිහා බලන් ඉන්නකොට මොකද්ද වෙන්නේ කියන්නේ බලන් ඉන්නකොටම මොකද්ද අපිට වෙන්නේ හරි ඔබට බලන් ඉන්නකොට මොකද්ද දැනෙන්නේ එක වෙලාවකට ඔබේ හිත කියනවා මෙහෙම කරහන් කියලා ඒ වෙලාවකට කියනවා අරම කරහන් කියලා ඒකට ඔයගොල්ලන්ට වෙන උදාහරණයක් ගන්න ගන්න ඔබට මොනවා හරි ඔයගොල්ලන්ට තේරෙනවද ප්‍රායෝගික ජීවිතයේදී මොහොමෙන් මේ වගේ වෙනවා මේ වෙලාවට මේමයි කිය උදාහරණයක් කියන්නේ මම එකක් කියනවා ඒක හරියට දන්නේ මට තරහක් ආපු ගමන් ඔන්න බණක් මතක් අපි මේ කතා කරපුවා මතක් වෙනවා හරි ඒක හිතට එන්නේ ඊට පස්සේ දැන් එතකොට අරක ඇවිල්ලා ඉවරයි ඒක ස්ටාර්ට් වුණා ඊට පස්සේ අරක එනවා මේ ඊට පස්සේ මම දන්න මොකක් හරි කරන් හදනවා ඊට පස්සේ වෙන්නේ ටිකක් කලනකොට අරක ගිහිල්ලා ඉවරයි ඒක අවදානේ අපේ වෙන දෙයකට ආවම වෙන හිතුවිල්ලකට ආවනේ අවදානේ
එතකොට දැන් වෙන වැඩක් වෙලා තියෙන්නේ. අරක අල්ලගන්න නෑ. ඒකට මොකක් වුණාද? කොහෙන් ආවද? ඇයි එහෙම වුනේ? ඒක සදාගාලික නතර ගන්න. එතෙන්දී ඔබට මොකද්ද දැනෙන්නේ ඥානෙ? විඩාමේ නම්. ඈ? විඩාමේ. විඩාවක් දැනෙනවා මුලදී. හ්ම්. මුලදී විඩාවක් දැනෙනවා. ඊට පස්සේ නෑ මංග දෙපැත්තකට යනවා නේද? තේරුවක් නැති බව තියෙනවා. මේ සිතුවිල්ලට වටනාගමන්න තියෙන්නේ. නෑ මංගෙ වේ. දැන් මේ ලෝකේ ඉන්න කට්ටියකට ඔකෝටම තියෙන්නේ මොකද්ද? දෙකයි නේ. මොකද්ද දෙක? මොකද්ද දෙක තියෙන්නේ? නෑ නෑ දුක් දෙකයි තියෙන්නේ. මොකද්ද දුක් දෙක? අන්ත දුක් දෙකයි මේ ලෝකෙ ඉන්න සියලුම සත්ත්වයන්ට තියෙන්නේ. මොකද්ද ඒක? මොකද සසප? ඉපදීමරි. නෑ. අන්ත දෙකද කාමසුඛ? අන්ත දෙකද? කැමැති දේ නොලැබීමේ දුක, අකමැති දේ ලැබීමේ දුක. හරි. බලන්න මේ දෙකයි තියෙන දෙක. කැමැත්තකුත් නෑ, අකමැත්තකුත්. මට නම් ඒක නෑ පොඩි තෘප්තියක් දැනෙනවා. ඒ සිද්ධියේ. ඒ කිව්වේ? අර අර දැනුවත් වුණාම හිත එතන නිෂ්ප්‍රභා වෙනවනේ. ඔව්. අන්න එතන තුන මට තෘප්තිය ලැබෙනවා. තෘප්තියක් දැනෙනවා. ඉතින් එච්චරයි තෘප්තිය ගාව මම නතර වෙනවා. ඒක නේ ඉදහසක් වගේ එකක්ද? කලින් එකකින් පරෙන් ඉදහස වුණාම වගේ. අතෘප්තියක් කියන්නේ තරහක් ආවම ආයික දැනුවත් ඒ තරහ ඇති වෙනවනේ. ඔව්. ඊට පස්සේ ඒ නැති වෙන එක මට තෘප්තියක් වගේ දැනෙනවා. ආ. ඒක විඩාවක් වගේ දැනෙන්නේ. හරි. ඒතර අනිත් පැත්ත. අනිත් පැත්තේ රාගයක් ආවද? ඔව්. නෑ නෑ මම දැන් ඒකට එතන එහෙම වෙනව නෑ. දැන් දෙපැත්තක් තියෙනවා හැම තැනකම. ඔව්. ආ සතුටක් ආවම දැන් සිත උඩ ගියා කියලා තේරෙනවා. ඒ තේරුණාම ඒක නැතුව ගිහිල්ලා අර අමුතුම තැනකට එනවා. ඒ කියන්නේ ඒකේ දෙකටම නැති තැන. ඔය ඉතන මාර්ගය හරි. හා. ඊට පස්සේ අන්තිම කැලලා තියෙනවා. දැන් කොහොම කරන්නේ දැන් මොකෙන්ද? අමෙන්. හ්ම්. තාම කොමුටි ඔක්කොම ගන්න සවල තියෙනවනේ. හරි. ඒ මේ මොකද? බලා ඉන්නේ කියලා. කොමුටි ඔක්කොම ගන්න දැන් සවලෙන්නේ. බලාගෙන ඉන්නේ දැනෙන එක අනේ ඔය ටික. හ්ම්. ඔය ටික ඔක්කොම දැනෙන එක නා. නිදහසයි දුකයි සතුටයි ඔක්කොම දැනෙන එක නා. ඒක ඒක තමයි. දැන් හම්බුනේ කියන්නේ මට වෙච්ච දෙයක් කියන්නේ මම අර කියන්නේ ගොඩක්ම අර බොන්න පුදුනා අර කැප්පසී ඉන්නකොට ඔඩු හතරක් විතර එක දිගටම හොඳම කියන්නේ හැමදාම වගේ බොන්න පුදුනා ඊට පස්සේ මේ දැන් ওই ධර්මය හම්බුනට පස්සේ කියන්නේ ඊට පස්සේ හිමීලින් මේක නිකන් ඒක ඕනේ නැහැ කියලා හිතලා ඒක නතරම කළා දැම්මා ඊට පස්සේ මට මාන විඩාවක් දැනුණා කියන්නේ අර නතරම කරාට පස්සේ විඩාවක් දැනුණා දැන් ඊට පස්සේ කියන්නේ දැම්මට කියන්නේ දැම්මට එකපාරට හිතලා තිබුණොත් කරා නැත්තම් නෑ කියන්නේ තිබුණා නැත්තම් දැන් ඉන්නවා. ඉඳලා ඉන්න පොණ්ඩා වගේ හිතනවා. කොරාන ඔය ඒක එහෙමත් ඉතින්නේ. ඉඳලා ඉන්න පොණ්ඩා තියෙන එක. සෙල්ෆ් ලොඩ් කරන්නේ එහෙම වෙනසක් තියෙනවද? එතකොට නිකන් ඔළුවට නිකන් බරක් වගේ නේද? අයි බොන කර බිව්වට පස්සේ. බිව්වට පස්සේ දැන් තමයි. ඒක ඉන්න මගේ දෙකම තැරි. ඒ කියන්නේ මට බිව්වත් එක ඔළුවට බරක්. හොඳන්න ආව. බිව් නැතුනම තමයි. ඒ කියන්නේ බොඩ එක සම්බන්ධ බරක් තවක නැත්නම් වෙන දෙයක් සම්බන්ධද? ඒ කියන්නේ දහම සම්බන්ධ. ඒක මට එහෙම හිතෙනවා shopping යන්න ඔව් ඒකේ නිකන් කොයි මේකේවා මේකප් දාන්නේ මරම මන කරනවා කියලා ඒක මට හිතෙනවා මොන්නේ යන්නේ කරන්නේ ගෑනම ගිය ඇත්තටම පොඩි අර තීරණ ඔය ඉන්දියාව වටම මලන් ඉවත් ඇත්තටම පිළිගන්න තියෙනවා නේද ඒක ඒක නාම ආයෝ විද බාවට වින්දා නේද ඒක ලෝ හිතේම නින්නේ නැහැ ඒක ජාතක පොතේ කතාව තියෙනවානේ ඒක මෙහෙමයි ඉතින් අර ඒක මේ අර චපල බව මේ කියන්නේ
ඒ කියන්නේ ඒක නැමෙන එකක් තියෙන මෙතන. හැබැයි ඉතින් ඒක හැමෝටම නැහැ මොකද අපි ආව දින විදියට අර සුභාතිරණිය එතකොට අතකාදී ඒකක් ඉන්නේ. එහෙම විකුෂ බේදයක් නැහැ චපල වගේ. නේද සාප ස්වභාවයෙන් බැලුවාට පස්සේ එහෙම වෙනවා. අපි කතාව ගිනු බැලුවත් අර බලාගෙන ගියාට පස්සේ මට කුස ජාතකයේ පොයේ ධර්ම මේ කොටක කතාවක් එනදී ඉන්නේ. මේ යනකොට මෙයත් එක්ක යනකොට අර කුෂයාට ආසා හිටලා ඉවර වෙලා මෙයාට කඩුව දුන්නා කියලා තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා. මේ අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔව්. මොකද ඒ කියන්නේ මේ කාමයේ පැත්ත, ඒ කියන්නේ ওই පැත්ත, ඒ හැම පැත්තම මේ ලාමක පැත්ත වැඩිපුරම දෛනික ස්වභාවයක් තියෙනවා මානසික. ඒක මිස් මිස්